ඔබ සියලු දෙනාටම පෙරුවන් සරණයි සුභ උදෑසනක් වන්දනීය පූජනීය අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් නමසරයි ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වශයෙන් මෙතුමනි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ සභාපතිතුමනි ලේකම්තුමනි ඒ වගේම විද්වත් ප්‍රවීණ ලේකකයිනි සාහිත්‍ය දේරේනි හිතවතුනි මිත්‍රවරුනි ආරාධිත අමුත්තනි මා ඉතාමත් සතුටු වෙනවා වාර්ෂිකව පවත්වනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ වසරේත් මේ සාහිත්‍ය මාසයේ නියමිත පරිදි ඉතාමත්ම විධිමත්ව සැලසුම් සහගතව සාර්ථක ලෙස ආරම්භ කිරීම පිළිබඳව අපේ රටේ වගේම ලෝකේ රටවල අපි දකිනවා විවිධ ශාස්ත්‍ර විවිධ විෂයන් විවිධ කාර්යයන් විවිධ නිෂ්පාදන පිළිබඳව වාර්ෂික ප්‍රදර්ශන පවත්වනවා මම පහුගිය සතියේ මේ ස්ථානයට ආවා වාර්ෂික මැණික් ප්‍රදර්ශනයට ඒ වගේම වාර්ෂික තේ ප්‍රදර්ශනය දිනනවා එවැනි ශාස්ත්‍ර වලට වඩා සම්පූර්ණ වෙනස් මේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය කියවන්නේ නැති මිනිස්සු හරියට යකඩ වගේ කියලා කියනවා යකඩ වල තියෙන්නේ යකඩ විතරයි ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් නැහැ කියවන මිනිස්සු අහගෙන ඉන්නවා නම්මසීලී වෙනවා කියන දෙයට සවන් දෙනවා සමාජ ප්‍රශ්න තේරුම් ගන්නවා තමාගේ දැනුම අවබෝධය සමග තමාට මිනිසෙක් විදියට සමාජය තුළ ජීවත් විය හැකි ඒ සියල්ල තුළ සම්පූර්ණ වෙනවා ඒ නිසා තමයි කියවන මිනිසෙක් පරිපූර්ණ මිනිසෙක් විදියට බොහෝ අය හඳුන්වන්නේ අපි අපේ රට තුළ වසර දහස් ගානක ප්‍රබුද්ධ ශ්‍රේෂ්ඨ වූ ඓතිහාසික කතාව තුළ ඔබත් මමත් දන්නවා අපේ රටේ කියවීම පිළිබඳව මුළු ඉතිහාසය පුරා මේ රටේ ජනතාව තුළ තිබුණු උනන්දුව ආකර්ෂණය ඒ පිළිබඳව තිබෙන බොහෝ සාක්ෂි සමග පෙර රජ දවස සිට සාහිත්‍ය දෙරෙන් විද්වතුන් ලේකකයින් අපේ රටේ නොඅඩුව නිර්මාණය වෙලා තිබුණා හැදිලා තිබුණා වැඩිලා තිබුණා සමාජයට ජාතියට දායාද කරලා තිබුණා බ්‍රිතාන්‍ය පාලනයේ සිටින යටත් විජිත යුගයන් ගත් විට වගේම නැත්නම් 515 ඉඳලා 948 දක්වා ගත්තොත් අපේ රට විදේශීය ආක්‍රමණ වලට ලක් වෙලා තිබුණු යුගයන් තුල ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය දෙරෙන් ලේකකයින් තමයි සමාජය තුල මිනිසුන් තුල මේ රටේ ජාතික අභිමානය දේශප්‍රේමීත්වය දේශමාමකත්වයේ සමග ජාතියක් විදිහට සටන් කරන්නට ඒ ප්‍රාණ ජීවය දුන්නේ එදා ඒ සිටි විද්වතුන් සාහිත්‍ය දෙරෙන් ලේකකයින් ඒ වගේම තමයි ඉන් එපිටේ හා බොහෝ දේ අපේ පොතපත පිළිබඳව ඓතිහාසික යුගයන් පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙනවා. අද අපි රජයක් විදිහට අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කළ ආකාරයටම අපේ දරුවන් තුළ මූලික වශයෙන්ම කියවීම පිළිබඳව වැඩි උනන්දුවක් ආකර්ෂණයක් ඇති කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අපි පහුගිය දිනවල විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා අපේ දරුවන් කියවීමට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කරන්නට බොහෝ වෙලාවට පොතත් අන්තර්ජාලයත් අතරේ තිබෙන වෙනසේදී අපි දන්නවා අන්තර්ජාලය ගත් විට ඒ සියලු දේ අඩංගු වෙලා තිබෙනවා කියවීමට අවශ්‍ය සියලු දේ තිබෙනවා අපේ රට ගත්තොත් දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් විවිධ ශාස්ත්‍ර විවිධ විෂයන් පිළිබඳව
අන්තර්ජාලයේ තිබෙන දේ කියවන්න පුළුවන්කම තිබෙනවා. නමුත් පොතත් අන්තර්ජාලයත් අතරේ තිබෙන වෙනසේදී බොහෝ වෙලාවට පොත අතට ගත්ත කෙනාට පොතේ තියෙන දේ තමයි කියවන්න තියෙන වෙනත් දෙයක් නෙවෙයි. නමුත් අන්තර්ජාලය අපි අතට ගත්තට නැත්නම් ජංගම දුරකථනය පරිගණකය හිත පොඩ්ඩක් එහෙම එහෙ වූ විට තව දේවල් පෙරලන්න බොහෝ යහිති වෙනවා. ඒ නිසා ඇතැම් වෙලාවට එතනින් ඉවත් වෙනවා. නමුත් පොතේ වටිනාකම පොතක් අතට ගත් විට එය කීවේ මිස ඉන් බාහිරව සිත යොමු කළා වෙනත් දෙයකට වෙනත් කාර්යයකට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට රටක් විදිහට ඉතාමත්ම ප්‍රබුද්ධ ජාතියක් ගොඩනගන්න මේ රටේ දැනුම උගත්කම ඉතාමත් ප්‍රබුද්ධ ලෙස වර්ධනය වෙන්න උගත් ජාතියක් විදිහට අපේ සමාජය ශක්තිමත් කරන්න ගොඩනගන්න පොත එහෙම නැත්නම් ප්‍රකාශනය මේ පොත් ප්‍රදර්ශනය තුළ ඒ දෙන ශක්තිය මඟ පෙන්වීම අනුග්‍රහය දායකත්වය ඉතාමත්ම විශිෂ්ටයි. ඒ නිසා තමයි මේ ප්‍රදර්ශනයේ තිබෙන සාර්ථකත්වය. අපේ වාර්ෂික පවත්වන ප්‍රදර්ශනවලින් මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ ස්ථානයේ වාර්ෂිකව පවත්වන මේ වසරේ ප්‍රදර්ශනය අවසන් වූ විට කියවන අය ඊළඟ ප්‍රදර්ශනය එනතෙක් බලාගෙන සිටිනවා. ඒ නිසා තමයි ආරම්භයේ සිට අවසාන දිනය දක්වා මෙහි සෑම වර්ෂයකම අතුරු සිදුරු නැතුව ඉඩකඩක් නැතුව මහා ජනකායක් විශේෂයෙන්ම උගත් තරුණ පිරිසත් එක්ක මේ භූමිය පිරී යන්නේ. එයින් පෙන්වනු ලබනවා මේ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය වගේම අපේ නව පරපුර වගේම අපේ ජනතාව පොතපත කියවීමට දක්වන උනන්දුව සහ ඕනෑකම. ඒ නිසා අද දවසේ මා ඉතාමත් සතුටු වෙනවා මේ වසරේ මේ වාර්ෂික ප්‍රදර්ශනය පවත්වන අවස්ථාවේ ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මේ සඳහා විශාල කැපවීමක් කරනවා. ඔවුන් බොහෝ දුෂ්කරතා බොහෝ ගැටලු මැද්දේ එහෙත් වාර්ෂික වේය සාර්ථකව ඉටු කරනු ලබනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට මේ කාර්ය ඉටු කිරීම පිළිබඳව මම රජය වෙනුවෙන් මගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමමින් අපි රජයේ ප්‍රතිපත්තිය තුළ පොත්පත් ප්‍රධාන වශයෙන්ම නිර්මාණය කරන අයට පොත් මුද්‍රණය කරන අයට දිය හැකි සහන ප්‍රධාන වශයෙන් ඒ තුළට අවශ්‍ය වුණ දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා අපි අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පොත් ලියන ලේඛකයින් සාහිත්‍ය දෙරෙයින් විද්වතුන් දිරිමත් කරලා ධෛර්යමත් කරලා ඒ අයට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමයි. එහිදී ඔබ සීලු දෙනාගේත් විශේෂයෙන්ම අපේ සාහිත්‍ය දෙරෙයින් ලේඛකයින් විද්වතුන් වගේම මේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමෙත් අදහස් සහ යෝජනා ඉතාමත් වැදගත් වෙනවා. ඒ පුළුල් අරමුණු තුළ අපි කටයුතු කරමින් උගත් ඒ වගේම නැනවත් ඒ වගේම ප්‍රඥාවන්ත වූ ජනතාවක් බිහි කරන්න මේ සියලු කාර්යයන් ඉතාමත්ම සාර්ථකව ඉටු වේවා කියා ආශිර්වාද කරමින් සුබ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.